පොළොන්නරුව කදුරුවිල ප්‍රදේශයේදී මෙම රැස්වීම පැවැත්ුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රමයන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරපු කණ්ඩායම විදිහට අපි මේ ජනාධිපති මැතිවරණයේ 2024 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපි සියලු දෙනාම එකතු වෙලා ඒකමතික අපේ සහයෝගය ලබා දෙනවා කියලා ඒකට කැමති නම් අපි සියලු දෙනාම අත උස්සන්න පුළුවන් සියලු දෙනාට. මේක පෞද්ගලික දේශපාලන උමනාපාකම් කරන්න නෙමෙයි මේ වෙලාව රටට තියෙන්නේ. මම ජනාධිපති වෙන්න ඕනේ, මම අගමැති වෙන්න ඕනේ. කොන්දේසි දාන කාලයක් නෙමෙයි මේ කාලේ. 2027 වෙනකොට අපිට හම්තුනේ මීට වඩා අමාරු කාලයකට මූණ දෙන්න වෙනවා. ඒ කාලයට මූණ දෙන්න අවශ්‍ය කරන පදනම තමයි මේ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් එක්ක වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කරන්නේ. 2022 බංගල්දේශය අද වෙලා තියෙන තත්ත්වෙට මේ රට මුහුණ දෙන්න වුණා නම් ඒ ගිනි විදියට යන්න ගුණේ ඒක තමයි. හැබැයි රනිල් වික්‍රමසිංහගේ අධ්‍යක්ෂින් එතුමා අභියෝග බාර ගන්න පුළුවන් නායකෙක් හැටියට කවුද ඉන්නේ පාර්ලිමේන්තුවේ? එතුමත් ආවේ ජාතික ලයිස්තුවේ. මං තරම් එතුමාට බැනපු මිනිහෙකුත් නැහැ. අද අපි ඇයි එතුමා වෙනුවෙන් කතා කරන්නේ? රට ගැන හිතන හින්දා. අපි දවර්ත පක්ෂයක් විදියට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් 70කට 80කට වැඩිය අපේ ගරු මන්ත්‍රීවරු තව එනවා. තව ඉවරයක් නැහැ. දිගට වෙනවා. සමගි ජනබලවේගයේ පඩුවක් ගලවලා යනවා. ඒ නිසාම පෙර නිමිති බලාගෙන ඉන්න තව දින 40ක් තියෙනවා. පටන් ගත්ත විතරයි ස්ථීර වශයෙන් මේ රට බාරගන්නේ තව දින 40කින් රනිල් වික්‍රමසිංහතුමා කියන සාධිකය පොළොන්නරුවෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ නව ජනතා පෙරමුණ පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ද ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහයෝගය පළ කිරීමට එක්වසිටිනවා. අපි පක්ෂයක් විදිහට ඒකමතිකව තීරණය කළා තියෙනවා මේවර ජනාධිපතිවරණයේදී ඉතාම සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයාට පූර්ණ සහයෝගය දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ එදා මෙදා තුර ලංකා දේශමාල ඉතිහාසයේ හිටිය පතාකෙක්. මොකද එතුමාගේ තියෙන ඥානය, එතුමාගේ ඉදිරි දැක්ම මම නම් කියන්නේ එතුමාට අවුරුදු 100ක්වත් ඉස්සරහට පේනවා. අපි එදා මෙදා තුර මෙතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරක පුද්ගලයෝ ඉදිරියේදීත් මේ මහා මැතිවරණයේදී අපි පක්ෂයක් විදියට අනිවාර්යෙන් එතුමාගේ ජයග්‍රහණයෙන් කටයුතු කරනවා. අපි මේ සියලු දෙනාම ඉතාමත්ම උනන්දුවෙන් බලා ඉන්නේ. මොකද මේ රට මේක බංග්ලාදේශයක් වෙන්න දෙන්න බෑ. මේ ගිනිච්ච වැඩපිළිවෙල තව ඉදිරියට අරන් යන්න ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ පූර්ණ සහයෝගය ලබා දීලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 22 වෙනිදාට දිවුරුම් දෙන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ජය වේවා. මේ රට විනාශෙලා අළු වෙලා ආර්ථික විසමත් එක බිඳුවටම වට්ටු වෙලාවේ අද ඉන්නවා නායකත්ව දෙන්න මම හිතන්නේ 24 දෙනෙක් ඉන්නවා. මං අහනවා එදා විශේෂණයේදී මේ නායකයෝ 24 දෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇරෙන්න කොයි නායකයද ආවේ? මේ රට බාර අරගෙන මේ ජනතාවට මෙච්චර සේවයක් කරා නම් මේ රාජ්‍ය සේවකයාට, කුලී වැඩ කරන මිනිස්සයාට, ත්‍රීරෝද රතේ දුවන මිනිස්සයාට, කුලි වැඩ කරන අපේ සහෝදරයාට, උදුළු ගන්න අපේ සහෝදරයාට, දලු කඩන සහෝදරයාට මේක දැනෙන්නේ හදවතින්මයි. මම ඒක වගකීමෙන් කියනවා. අද වෙනකොට නිවැරදි නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක ඉතාමත් හදවතින් අද අපිට කියනවා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේද ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා. කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා. අපි දැන් නැගිටිමින් ඉන්නේ. අපි වැටෙන්න තියෙන දරුණුම ප්‍රපාතයට අපේ රට වැටුණා. ඉතින් ඒ නිසා දැන් මේ දනිපනි ගහමින් නැගිටින රට නැවත අස්ථාවර වීම සඳහා කටයුතු කරන්නේ නැහැ කියන කාරණාව තමයි අපි කියන්නේ. ඉතාම බුද්ධිමත්ව තීරණය ගත යුතු වෙලාවක්. අර ICU එකේ ඉන්න ලෙඩා මැෂින් එකෙන් ගලව ගන්නත් එක් මේ ඉන්න වෛද්‍යවරයා මත ඒ ලෙඩා හොතින්න ඕන කියන ස්ථාවරයේ තමයි ඉන්නේ. ඒ නිසා ඒ සඳහා අපි මහජන පක්ෂයේ විදියට වෙනම සංවිධාන වැඩපිළිවෙලක් මේ මාසේ කාමාර්ග කාලය තුළ දියත් කරනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන්ගේ කැමැත්ත ලබා දෙයි කියලා.